සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තුසග්ග මොක්හදං ධම්මස් සවනෙ කාලු අයං බදන්තා ධම්මස් සවනෙ කාලු අයං බදන්තා ධම්ම සවනෙ කාලු අයං බදන්තා नमो तस् भगवतो अरहतो सम्म संबुद्धस् नमो तस्य भगवतो अरहतो समुद्ध नमो तस्य भगवतो अरहतो सम्म संबुद्धस् බුද්ධ ධම්මන් සංකන් නමසාමි උතුම් බුද්ධ දම්ම සංහ යන තෙරුවන් සතු අනන්ත අප්‍රමානගුණබෙලින් ඔබ සුවපත්වේවා. ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පෙන්වතුනේ. ලක්හඬ සිතනිවන බුදුබන තුළින් අදත් ඔබ ඒ ආත්මිකව සිටිෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකොට වදාළ පරම ගම් පීර ශ්‍රී සද්ධරමය ශ්‍රවණය කිරීමටයි. මම කල්පනා කළ ආද දවස්සේදී ඔබට කියල දෙන්නට අපේ ජීවිතවලට බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකොට වදාල එක මේක කාරණයක් ආරභයා පුළුල් විග්‍රහයක යෙදන්නට. ඒ එක මේක කාරණය තමයි අවධානය කළ කියන්නේ. මොකදද පින්වතුනී අවධානය කළ කියන්නේ අවධානය කළ කියන්නේ එ අරමුණක් පිළිබඳව කල්පනාවෙන් ඉන්නවා කියන එකයි අවධානය කළ කියන්න සිද්ධ වන වටපිටාව ගැන කල්පනාවෙන් පසුුවීම මෙය ධර්මය හඳුන් වන්නේ සතිමත් බව හැටියටයි. සතිමත් බව ඉංග්‍රීසිය මේ හඳුනවා මයින් ෆොල්නස් කියලා. එතකොට මෙෙනමී සතිමත් බව තමයි. බුද්ධ ශාසනයක. නිවන් අවබෝධය කරා යාමි පදනම බවට පත්වෙන්නේ. තවත් විදිහැකින් කිව්වොත් ඒ කායන නිවන් මග බවට පත් වන්නේ. සතිමත් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අවධානය සතිමත් බව ශ්‍රාවකයකුට කොතෙක් දුරට වැදගත්ද කියලා ඒකායනු අයංභික්කවේ මක්ගු සත්තානං විසුද්ධයා සෝක පරිද්ධවා නම් සමතික්කමායේ දුක්ඛ දෝමනස්සා නං අත්හංගමාය. ඥාය අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය. යදිදන් චත්තාරෝ සතිපට්ටාන. මහනෙෙන ටතාගතයන් වහන්සේ විසින් පවසන ලද මෙන්න මේ සතිපට්ඨාන හතර සංසාර දුක්වලින් එතලවීම පිණිස පවතින. ඒකායන මාර්ගයේවේ සසර දුකට වැටී කෙලෙසුන් නිසා අපිරිසිදු වූ භවයටම මඇලිච්ච සත්වයන්ට. ඒ හැම කලේෂයන්ගෙන්ම නිදහස් වීම පිණිස. පාර්ශුද්ධත්වයට පත්වීම පිණිස දුකින් පිඩිතව සෝසුසුම් හෙළමින්. හඬමින් වැලපෙමින් සිටින සත්වයන් හට ඒ සෝසුසුම්, හැඩීම් වැලපීම් ඉක්මවාලීම පිණිසත් කායික මානසික දුක්දොම්නස් වලින්. අනන්තවත් පීඩාමිදින සත්වයන් හට ඒ කායික මානසික දුක්දොම්නස් වලින් අත්මිදීම පිණිසත්. චතුරාර්ය සත්‍යය ධරමය. තමා තුළින්ම ප්‍රත්්‍යක්ෂ කර ගැනීම පිණසත්. සසරේ දුක සකස් කරන හේතුව වන තන්හාව මුලින්වු පුටා දැමීම පිණිසත්. සදා කාලික සැපවන, අමාමහා නිර්වාණ දහතුව ප්‍රත්්‍යක්ෂ කර ගැනීම පිණසත් මෙන්න මේ. සතරක් වූ සතිපට්ඨානයන් ඔබලාට මාර්ගෝප්‍රදේශනය සපයයි. ඔන්න අවධානය පිළිබඳව. සතිමත් බව පිළිබඳව සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ මූලික විග්‍රහය එතකොට පින්වතුනේ සතිපට්ටාන හතර තියෙන්නේ කොහේ ද. බාහිරද සතිපට්ටාන හතර තිබෙන්නේ ධර්මය තුළ ඒ සතිපට්ටාන හතර ඇතුළ කතා කරන්නේ කුමක් ගැනද තමන්ගේ ජීවිතය ගැන. සතිිපට්ටාන හතරක් පිළිබඳව එකනෙ සිහිය පිහිටුවා ලීමේ ක්‍රම හතරක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ ධරමය තුළින් ඉස්මතු කරද්ද. ඒ සතිපට්ටාන හතරම අත්දකින්න තියෙන්නේ තමන්ගේ ජීවිතය තුළින් එතකට සතිපට්ඨානය හැටියට පැවස්සුවේ ඒකායන නිවන් මගන එහ නිවන් මගතිබෙන්නේ කොහෙද ධර්මය තුළ එතකොට නිවන් මගතිබෙන්නේ ධර්මය තුළනම් ඒ නිවන කරා යන්නේ කවුද තම තමන්ගේ ජීවිතවලට මේ සතිපට්ටාන හතර ගලපා බලන කෙනා ඒනන් සතිපට්ටාන හතර තියෙන්නේ තමන් තුල නම් සතිපට්ාන හතර අනුගමනය කරලා නිවනට යායුත්තේ තමන්න එහෙනම් අතිශයෙන් මේක ඔබට වැදගත්වෙනවා භාග්‍යවතුන් වහන්සේ මුලින්ම පෙන්නනවා කායේ කායානු පස්සී විහරති කය අවබෝධ කරගන්න කය ගැන අවධානයෙන් ඉන්න කය අවබෝධ කරගන්න කය ගැන අවධානයෙන් ඉන්න වනාහි කායානු පස්සනාවයි වේදනාසු වේදනානු පස්සී විහරති විඳීම් අවබෝධ කර ගැනීමට විඳීම් පිළිබඳව අවධානයෙන් සිටින්න එය වේදනානු පස්සනවයි චිත්තේ චිත්තානු පස්සී විහරති සිත අවබෝධ කරගන්නට සිත ගැන අවධානයෙන් සිටින්න ඒ වනාහි චිත්තානු පස්සනාවයි දම්මේසු දම්මානු පස්සේ විහරති. තම සිතට අරමුණු පැමිණෙන කොට අරමුණු කුසල්ද කුසල්ද කියල තේරුම් ගැනීමට අරමුණු පිළිබඳව සිතිවිලි පිළිබඳව අවධානයෙන් සිටින්න. ඒ වනාහි ධම්මානු පස්සනාවයි. එහෙනම් තමන්ගේම සරීරය තේරුම් අරගෙන තමාතුළම හටගන්න විඳීම් පිළිබඳව තේරුම් අරගෙන තමාගේම සිතේ ස්වභාවය පිළිබඳව තේරුම් අරගෙන තමන්ගේ සිතට එන කුසලා කුස්සල අරමුණු පිළිබඳව තේරුම් අරගෙන සටිමත්ව සිටීම අවධානයෙන් සිටීම ඔබ නිවන කරාම රැගෙනයාමට හේතු වෙනවා එහෙනම් අවධානයෙන් සිටිනවා කියන එක. කපනාවෙන් සිටිනවා කියනෙ එක සතිමත්ව සිටිනවා කියන එක සුලුපටු කරුණක් නොවී. කය පිළිබඳව විඳීම් පිළිබඳව සිත පිළිබඳව කුසලා කුසල අරමුණු පිළිබඳව අවධානයමු කරද්දී කල්පනාවෙන් සිටිද්දී සතිමත්ව සිටිද්දී ඒක අකණ්ඩව පවත්වාගෙන න්ට බැරි වෙන. සිහිය කලා කියන නිත්‍ය ධර්මයක් නෙවේනිසිහිය කල කියන්නත් අනේත්්‍ය වූ හේතුූන්ගෙන් සකස්සෙච්ච ධර්මයක් එතකොට මේ කාය වේදනා චිත්ත ධම්ම කියන සතිපට්ඨාන අහතර පුරුදු පුහුණු කරගෙන දියුණු කරගෙන යාමේදී ශ්‍රාවකයාට වන්න බලපෑහම තමයි හිතේ විවිධ ආසාවන් උපතිනවා ඒ ආසාවන්ට කියනවා අභිජ්්‍යා කියළ කියනවා. ඒවගේ තමන් බලාපොරොත්තු වන දේ තමන්ට නොලැබෙනකොට තමන් බලාපොරොත්තු වන දේ කියල කියන්නේ තමන් බලාපොරොත්තුව වන කෙන තමන් බලාපොරොත්තුවෙන අය තමන් බලාපොරොත්තුවෙන දැක්ම තමන් බලාපොරොත්තු වන ශ්‍රවණය හඬ, ලාපොරොත්තුවන සුගන්දය තමන් බලාපොරොත්තුව වන රස්සය තමන් බලාපොරොත්තු වන පහස තමන් බලාපොරොත්තු වන අරමුණු මුදුන් පමණවා ගැනීමේදී. ඒක ඒ අයුරින්ම සිද්ධ නොවනකොට මේ හිත උකටලී වෙනවා. ලැබෙනකොට ඇලෙනවා නොලැබෙනකොට හැකිලෙනවා. මෙන්න මේසු භහාවේට කියනවා අභිජ්්‍යා දෝම නස්ස කියලා. එතකොට අක්ඩව සතිමත්ව පුරදු පුහුණු කරගෙන යනකු ්‍රාවකයාට වන්න ගැටලුව තමයි මේහි විවිධ ආසකරන අරමුණ වලට යනවා. ඇයි කාලයක් තිස්සේ මේ හිත පුරදු කරලා තියනෙ සති පට්ඨාන හතරට නෙමේනි. විවිධ අරමුණ වලට එකන සතිමත් බවෙන් තොර අරුණු වලට තමයි මෙහිත පුරදු කරලා තියෙෙන. එතකොට මෙ හිතය නිරන්තරයෙන්ම ආසාවපදිනෝ. මෙහිත නිරන්තයෙන් හැක්කිල එනවා. එතකොට මේ අභි්‍යා. නස්ස දැනගෙන දැකගෙන ශ්‍රාවකයා විසින් දුරු කරන්නට ඕනේ කොහොමද දුරු කරන්නට ඕනේ ආථපී ආථපී කල කියන්නේ. කෙලෙස් සහිත අරමුණු තමා කරා පැමිණෙද්ද. කෙලෙස් සහිත අරමුණ වලින් තම සිත වෙලී යද්ද තමන් දැන් සතිමන්ත තේරුම් ගන්නවා මේ අරමුණ මට යහපත පිණිස පවතින්නේ කුසල් වර්ධනය කර ගැනීම පිණිස පවතින්නේ නමුත් පෙරතමන් හිතට පුරුදු කරපු අරමුණු රූප ශබ්ද ගන්ද රස පහස කුමන හෝ අරමුණක් එතකොට ආසාව ඇති වුනත් ආශ්වාදයක් ලැබුණත් ශ්‍රාවකයා දැන දැන ප්‍රඥාවෙන් දැක දැක ඒ කෙලෙස් තවනවා ඒ කෙස් තැවීමට කියනවා ආතාපී කෙල කියනවා. සම්පජානෝ නුවන යොදනවා කලේසිය ලේෂයක් බව තේරුම් ගැනීමට නුවන තිබෙන්නට ඕනි ො ඕක තමයි වැදගත්ම කාරණය. ක්ලේෂය කලේෂයක් බව දැනගණ්ඩත් ඕනි එක නුවනින් දැකගණ්ඩත් ඕනි සම්පජානු සතිමා සතිමත් බව තුළ පිහිටා තමයි ශ්‍රාවකයාර ලෝභයත් හිතේ තිබෙන උකටලී භාාවය නම්ම ොම් නසත් දුරුකොට කය ගැන විඳීම් ගැන සිත ගැන කුසලා කුසල ධර්මයන් ගැන සතිමත්ව සිටින්නේ අවධානයෙන් සිටින්නේ කල්පනාවෙන් සිටින්නේ. ඒවගේම පෙන්නතුන මේ සතිමත් බව සතිපට්ඨාන ධර්ම හතර ඉබේ හිතේ ඉබේ හිතේ හට ගන්න නෑ. සතිපට්ටාන හතර දියුණු කර ගැනීම පිණිස්ස හොඳ ශක්තිමත් මානසික පසුබිමක් තිබෙනට ඕනේ. ඒ හොඳ ශක්තිමත් මානසික පසුබිමි අඩිතාලම තමයි සොයන් විනය කෙල කියන්නේ. එය ධර්මයේ හඳුන් වන්නේ සීල සංවරය හැටිය තැන්. සිල්ුවත් බව තිබෙන්නට ඕන. ඔබ තුළ යම් හික්මීමක් යම් වෙනයක් සොයන් විනයක් පැවතීම ඔබ ඔබට චෝදනාකිරීමෙන් වලකින අංක එකයේ කාරණය. ඔබ දන්නවාද ඔබ පිළි නොගන්නට හේතුවම කදද කියලා. ඔබ ඔබ පිළි නොගන්නට හේතු උතමයි ඔබව ඔබ දිනාගෙන නැයි ඔබ ඔබ දිනා ගණඩනම් ඔබ තුළ සොයං විනයක් සිල්වත් බවක් හික්මීමක් සංවරයක් තිබෙන්නටමෝනි. ලෝකෙ මොගෝ පිළිගනි හැබැයි ඔබ ඔබෝ පිළිගන්න කුමක් නිසාද. ඔබ දන්න ඔබේ නොහික්මීම ඔබේ අසංවරය ඔබේ විනයක් නැති ස්වභාවය හික්මීමක් නැති ස්වභාවය ඔබේ දුසිල්වත්කම් ලෝකයේ වෙන කෙනෙකුට වඩා. ඉතාමත්ම පැහැදිලිව නිරවුල්ලො හොඳින් දන්නේ ඔබමයි එතකොට සතිපට්ටාන හතර වඩන ශ්‍රාවකයා මුලින්ම කරන්නේ සොයන් විනයක් ඇති කරගන්නවා සංවරයක් ඇතිකර ගන්නවා හික්මීමක් ඇතිකර ගන්නවා සිල්වත් කෙනෙක් බෝට පත් වෙනවා. ඒ සීලවන්ත ශ්‍රාවකයා ශ්‍රවිකාව ඊට පස්සේ සතිපට්ටාන හතර වැඩීමට කලින් තවත් දෙයක් මානසික පසුබිම තුළ ඇතිකර ගන්නට ඕනි. ඒවාට කීනවා චතුරාරක්කා කළ කියනවා. පෙර නිවන පිණිස කැපවෙච්ච බොහෝ උතුමන් උත්තමාවියන් මෙන්න මේ සතරකමටහන් නම්මු චතුරාරක්ෂාව ජීවිත තුළ ඇතිකරගෙන තිබෙනවා. හොනොෝදේ චතුරවාාරක්කා මුද්ධානුස්සති මෙත්තා්ච අසුභම්මරණස් සති. ඉතිමා චතුරා රක්කා බික්කූ භවෙය සීලවා. මමුලිමකි වේකයි. සිල්වත් තැනැත්තා තැනැත්තිය විසින් තමා තුළ සතර ආරක්ෂාවක් ඇති කරගන්නවා. දර්වමාර්ග ප්‍රගුණ කරනකොට සැකසංකා හටගන්නවා. මේක හරිද වැරදිද කියල දෙගිඩියාවට පත්වෙනවා. දෙගිඩියාවෙන් තමන් වක්මිදවීමට බුද්ධානුස්සතිය වැඩිය යුතුයි. බුද්ධානුස්සතියෙන් තමයි සම්බුද්ධ භාෂිතය ගැන ඔබට විශ්වාසය ඇති කරවන්නේ. එහෙනම් බුද්ධානුස්සතියත් පුරුදු කරගෙන තමයි. සතිපට්ටා නහතර දෙවුණු කරගෙන යන්නට ඕනේ. මෙත් තාච. එතකොට එකම අරමුණක අකණ්ඩව නියලෙනකොට මේ හිත අ්‍යන්තරකව ගැටෙනවා ඇයි කලින් වගේ කෙස්වලි විනෝදල බා දෙෙන්නේ ඇසට අවශ්‍ය දසුන් දෙන්නේ කන්ට අවශ්‍ය ශබ්ද දෙන්නේ නෑ. නාසේයට අවශ්‍ය සුවඳ දෙන්නේන්නේ. දිව ඉල්ලන ආහාර වර්ග දෙන්නේ නෑ. කයට අවශ්‍ය පහස දෙන්නේෙ නෑ. අවශ්‍ය කියල කිවව. ඇස ඉල්ලන්නේ ඇස සතුටු වෙනදී. කන ඉල්ලන්නේ කන සතුටු වෙනදී. නාසිල්ලන්න නාසේ සතුරු වෙනදී. දිව ඉල්ලන්නේ දිවසතුරු වෙනදී. කයල්ලන්නේ කය සතුරු වෙනදී හිත ඉල්ලන්න හිත සතුු වෙනදී. නමුත් සතිිට්ටාන වන ශ්‍රාවකයා. හිත ඉල්ලන ඉල්ලන ඒවා දෙන්නෙ නෑ. එක හරියට අර දෙමෝපියන් පුංචි දරුවන්ට කඩචෝරු දෙන්නෙ නෑ වගේ. මොකදේ එවැන් අතුරුවාවාද. හටගන්නවාන අන්න ඒ වගේ තේරුම් ගන්නටෝනි. මේ ධනමාර්ගේ ගමන් කරන ශ්‍රාවකයා ශ්‍රාවිකාව හිත ඉල්ලන ඉල්ලන දේ දෙන කෙනෙක් වනොත් මේ සතිමත් බව පුරුදු පුහුණු කරගන්නට පැරි වෙනවා. එතකොට ධරමයෙන් කියනවා ඇස සංවර කරගන්න කන සංවර කරගන්න නාසය සංවර කරගන්න දිව සංවර කරගන්න කය සංවර කරගන්න මනස සංවර කරගන්න. එහෙම සංවරයක් ඇතිකරගණ්ඩ පුළුවන් වුනොත් අභ්‍යන්තරයේ කැළඹෙන්නේ. හැබැයි සංවරයක් ඇතිකර ගන්න බැරි වුනොත් අභ්‍යන්තරයේ කැබෙනවා. අභ්‍යන්තරයේ කැලඹෙනකොට නිරතුරු ඇලීම් වගේම ගැටීම් හටගන්නවා. එතකොට සතිපට්ඨාන හතර වඩන ශ්‍රාවකයාට හටගන්න ඊළඟරබුදේ තමයි අභ්‍යන්තරේ ගැටෙනවා. තමන්ට ඕනු විදිරරි වැඩේ සිද්ධ වෙන්නේ. එතකොට තමන්ට ඕන විදිර වැඩේ සිද්ධ නවෙනකොට හිත අභ්‍යන්තරයෙන් දොම්නසර දුකට හැකිලීමට පත්වෙනවා. අන්න ඒ මනෝ භාාවයෙන් තමන්ව නිදහස් කරගෙන පිණිස ශ්‍රාවකයා. සතිපට්ඨාන හතර වඩන ගම මෛත්‍රියත් ප්‍රගුණ කරගෙන නවා. මෙත් සිත. හරිද. ඊට පස්සේ ශ්‍රාවකයා සරීරයේ ඇත්ත විමසනකොට. ධරමය තුළින් ශරීරය විනිවිධ දකිනකොට ඇතැම් කෙනෙක්කුට අසුභ සංඥාව වඩනවා කියලා. සුභ ස්ඥාව ප්‍රකට වෙඩ පුළුවන් මේක මයාකාරය හිතක් හරිද නැ බුද්ධ කාලේ අසුභ සංඥාව වඩන්නට ගේ ඇතැම් ශ්‍රාවකයන්ට සුභ ස්ඥා වැඩල තියෙන ඇතැම් ශ්‍රාවකයන්ට කොච්චර සුභ සංඥාාව වැඩලද කියලා කියන්නේ එක්තර ස්වාමින් වහන්සේ නමකට ජනපද කල්්‍යයානය පිළිබඳව රූපරාජනය ගැන හඬ ලැබුණා ඒ ජනපදය හිටපු රූපරාජනය ගෙන අහන්ඩ ලැබුණ ැයි ස්වාමන් වහසේ ජනපද ඩිකාලයක් ඉන්නට බැරි වුණා. වෙනත් පළාතකට වස්කාලයක් ගත කරන්නට යන්ඩ වුණ. දැ පොදුවේ ස්වාමීින් වහන්සේලා පිරිසම යනකොට තමන්ට නොගිහි ඉන්නට බෑන සමහෙ කටි බද්කාලේ බොහ විට භික්ෂන් පිවෙත් පෙරව එකනෙ ගොඩාක්මි සිල්වත්ව වීරියවන්තව ගුණ සම්පන්නව නිවන කරාග දරමාර්ග හැසරෙන කෙනා තනිවීමත්. දොකූ හානියට හේතුවක් තනිවීම කරන්න පුළුවන් ප්‍රඥාවන්තයකට ප්‍රඥාව ැතිගෙන තනිවවෙන්න ගිහිල්ලා නැතියවුල් හදාගෙන්ෙන ඇතැම්ට පැවි් දෙෙක් මහනකම කෙලෙස ගන්නවා ඇතැම් විට පැවිදි වෙලා උපවදි වෙනවා ඇතැවිට මහන කමේ ඉඳලම මහනකබ නොගල පෙන දේවල්ල පැටලෙනවා ඇතැම්විට දරම මාර්ගයේ සම්පූර්ණයම අහුර ගන්නවා තනිවෙන්නට ගොස් එනම් තනිවෙනවා කියන එක ප්‍රඥාවන්තය එක් කළට දරමය පුරුදු පුහුණු කරන කෙනා පුළුවන් තරං කල්්‍යයාාන මිත්‍රයන් සමඟඉන්නට ඕනි. දැන් අර ස්වාමින්න් වහන්ස ජනපද කල්ලයානික නැහුව ජනපද කල්ලයානි දැක්කෙනේ නමුත් ඒ ස්වාමින් වහන්සේ දුර ඇත පළාතකට වස් සමයක් ගත කරන්න යන්නට සිද්ධ වුණා. දැ ස්වාමිනාහසේ දුර ඇත සෙනසනකට ගිහිල්ලා. කල්පනා කරගරන්න වස් ඉවර වෙනකක් මොකටද. ජනපද කල්ල්‍යයානිෝ බලන්ටෙන්න්න දැන් අ්‍යන්තයේ වැඩ කරන්නේ මොන සංඥ්‍යාවද සුබ ස්ඥාව. ජනපද කල්්‍යයානී ගැන හිත 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 හිත. දැ මේ සරීරයේ පිච්චෙනවා. රාගයෙන් රත්වෙනවා. පුදුමාකාර කාමදාහයක් කාම පිපාසයක් කාම තෘෂ්ණාවක් අභ්‍යන්තරයේ වැඩෙනවා. දැන් තමන් දන්න නෑ. තම අකුසලා අරමුණකින් වෙලී ගොස් සිටින බව. වස්සාන සමේනිමා වුණා. දැ ස්වාමීන් වහන්සේ මකුද කරන්නේ වහපෙරලා ජනපද කල්ලයානව බලන්නට කලින් තැන්ටම පැමිණිය යුතුයි. ඔය අතර ජනපද කල්ලයානය හදිස්සියේ කලුරිය කළ මේ පටලෝගිය බුදුරජාණන් වහන්සේදැ දුර ඇත ඉඳලා මේ වෙනුවෙන්ම ගෞ් ගානක් පාගමනින් පැමිණිෙන භික්‍ෂෝ දැක් දැකලා. ඒ ජනපද කල්ල්‍යයානියගේ අවසන් කටයුතු සිද්ධ කරනට එපා කියලා. බුදුර ජනස පණිවිඩයක් ඇව්වා. එතකොට මේ භික්ෂුන් වහන්ේ විතරක් නෙමයි තව බොහෝධනෙක් මනසින් මේ ජනපද කල්්‍යයානයේ සමඟ සරාගී රංගණන ඒදන මනසින්. කායිකෝ බැරිකෙන මානසික වහරි සරාගී සංකල් පැතිකරගන්නවන්. ෆෝර්නොලින් කරන්න මෝකන ෆෝනක දිහා බලබල තමන්ට පියවි ලෝකයේදී කරගඩ බැරිදේ මානසික ලෝකෙන් සපුරා ගණට හදනවා ඒකයි මේ ලෝකයේ සංවර කරන්න නමාරු. දමනය කර නමාරු ඉක්මෝන් නමාරු සිෙල්ලුවත් කරවන්න නමාරු. අද අසංවරේ පිණිසම ලෝකයේ විවිදු දේවල් නිෂ්පාදනය වෙලා තිබෙනවා. එතින් පින්නතුනී දැන් අර භික්‍ෂුව වස්සාන සමයේ ගත කරපු ආරාමි වස් නිමා කරලා ඔන්න ගමන ආරම්භ කලා. මේ ගමනට සුමානයක් ගත වුණක්. දැෙතුර ජනපද කල්ල්‍යයානි කලුරිය කරලා කොච්ච කල්ද. තින හතයි. දින හතක් යනකොට මුරද ශරීරයකට කුමක් වේ වි ඔබහිතන්න. වර්තමානය තුළ අපිනං ඔය මුත ශරීරය හැටියට දක්කින්නන්නේ ඇතරම කීනවනම් හිම්බාම් කරපු තු ශීරයක්න හරිද එතකොට මෙතන මේ කියන්න එම්බාම් කියන මශ්තමට පත් එච්ච මුතුශරීරයක් නෙමේ. හරිද අනක ඒ කාලෙත එබෙ මේ සුසානභූ මිනෙමින්. අමු සොහොන් අමු සොහොන් කල කියන්නේ. කම්ම ගෙල්ල සොහොන්ට අතහරිනවා බූමධානය කිරීමක් නෑ අදහනය කිරීමක් නෑ. මළමිනී දාල එන්න ඈත කැලේ පිට්ටනි තියෙනවා. හරිද ඒ ඇත්ත වනාන්තරේ. ඒ කලේ අතරලයනවා මලමිනි දැන් ජනපත කල්්‍යයානිය බහවිට පත් වෙලා දවස්හතක් ගත වුණ ඒ දවස්හත ඒ මුතු ශරීරයේ ආරක්ෂා කළා සත්තුන්ට ලංගුවෙන්ට දුන්නේ දැන් බැලුව බුදුරජාණන් වහන්සේ කුමක් නිසාද මේ ජනපද කල්ලයානිව මේ විදියට ආරක්‍ෂා කරන්නේ මිය පරලෝ ගිහිල්ල භික්‍ෂුන් වහන්සේ ලං වනා තැ පිරිස සමොහෝයක් හැටියට ඉන්නවා. දැන් පිරිසම එකතු වෙලා අර මුතු ශරීරය වල්ලනට ගා. බලන්නට යනකොට. ජනපද කල්ලයානී නමින් මානසිකව සරාගී සිතිවිලි උපද්දමින් මානසිකව සරාගී රංගනයේ දිච්ච අය සැබැවින්ම යනපද කල්ලයානය සමග කකව, සතුි වෙච්චේ උදවිය දැන් හැම දෙනාම ඇවිල්ලා ජනපද කල්ලයානියගේ අවසන් කටයතු කරන්නට. දැම් මේ වෙනකුට ජනපද කල්ලයානියගේ අර පැවති ප්‍රකෘති ස්වභාවේ නෑ මොකක්ද ප්‍රකොටති ස්භාවය. ඇස් කරකෝල බලනවා පැත්තට බලනවා ඇස් පුංචි කරල බලනවා කේස කලාපේ කඩාගෙන ඉන්නවා නේ රැඩලැිගවු ඇඳගෙන මල් මල් ගවු ඇඳගෙන. කොට ගවු ඇඳගෙන නටනවා කැරකෙනවා ඇඹරෙනවා සින්දු කියනවා ලාලිත්තෙන් යුක්ත ගමන්යනවා දැන්ගේ මොකොවත් නැ නිසල දේහයක් පවතිනවා ඒ නිසල දේහේ ස්වභාවය කිම පන්නතුනී මේ වෙලාව බුදුරජාණන් වහන්සේ මනෝවිද්‍යානු කූලව පිරිසගේ ඇලීම් සිහි මුලාවීම කාමක හැඟීම් කුමක්ද කියන එක තේරුම් කිරීම පිණිස. අවබෝධ කර ලීම පිණස්ස. උන්හන්සේ පවසනවා. ජනපද කල්ලයානය ජීවත්වෙලා ඉන්න කාලේ. දිනකට කහවනු කීයක් අයකරා දෙකෙ ැහුවා. ඇතැම් කෙනෙක් කිව්වා. ස්වාමිනී ජනපද කල්ලයානය දිනකට කහවනු දාහක් අය කරා. හරි. දැන් කෞු්ද ජනපද කල්ලයානිව ගන්නේ. කහවනු දාහයි කෙල් අන්සුවත් එබ්බ. මූනේ මූුණ බලා ගත්තා. පිරිසට හිතාගඩ වෑම කදමේ බුදු හාමුදුරුව කරන්න කියලා. හරි 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 කහවනු දාහක්ක ෝඕන්නේ. කහවුණු පන්සීයයි. කිසි කෙනෙක් සද්ධනය. කහවනු දෙසී යයි. සියල්ල නිහනයි. කහවනු සීයයි. කහවනු පනහයි. විසයි කහවනු දහයයි කහවනු පහයි කවුරුත් නිහනයි කහවනු හතරයි සද්ධනේ කහවනු තුනයි කහවු දෙකයි කහවනුවයි අඩමස්සයි නිකං ගණ්ඩ කිව්වා. කෙනෙක් හැරලවත් බලන්ද කැමති නේ. දිනකට කහවුණු දාහකට අලිවිවෙච්ච ශරීරයෙන්. ඒ ජනපදයේ ලස්සනම තරුණිය හැම දෙෙන මනසිම් පතපු ස්ත්‍රීිය අද නිකන් දෙනවා කිව්වත් කවුරු පැත්තවත් බලන්ඩල ඇස්තිනේ. මේ වෙනකොට අර භික්‍ෂූන් වහන්සේමත් එතන් ඇැවිල්ල ඉන්නවා. භික්ෂුන්න්සදැන් ඇස් දෙක ලොකු කරගෙනින් වා බුදුරජන්ාන්සට අවශ්‍ය වනේ ඒ භික්‍ෂුව පැමණ තෙක් තමයි. ඇ භික්ෂුව මේ සිද්ිය වෙද්දිී එතන්ට ඇවිල් පිරිසර ඉ පිනතුනී මේ වෙද්දිී ඒ මුතු ශරීරයට මොකදද වෙලා තිබ්බේ. ශාස්තෘන් වහන්සේ පවසනව සේ‍යතාපි පස්සෙයිය ඉතා හොඳින් බලන්න සරීරන් සීවතිකාය ජට්ටිතක්. මේ අමුසොහනී වෙතරී තිබෙන මළමිනිය දෙස මේ මළමනියට දැන්ම්මොකොද වෙලා තියෙන්නේ. මේ සරීරයේ මමුතු ශරීරයක් වඩ කලින්. ඔබ වගේම ඉතාමත් මොහොඳින් ජීවත්්‍රච්ච කෙනෙක් නේදමේ දැම් බලඩ මේ තැනැත්තිය අභහාවට පත්වෙලා ඒකා හමතන්වා එක දවසක් ගෙවුුණා දීහමතන්වා දින දෙකක් ගෙවුුණා තීහමතන්වා දින තුනක් ගෙවුුණ ඊට පස්සේ මෙ මතු ශරීරය උද්දු මාතකං ඉදි මෙෙන්ඩ පටන් ගත්තා. විනීලකං රුදෙරය කුණුවීම නිසා. සරීරයේ කලූුණ විපු්බක ජාත. සරිගරයේ දවාරයන් විවරවෙන්ඩ ගත්තා. ඇස්වලින් ඕජාවැැගරෙන්ට ගත්තා. කං සිදුරුවලින් ඕජාාවැකිරෙන්ට ගත්තා. නාස් පුඩුවලින් ඕජාාවවැැගරෙන්ට ගත්තා. මකේ විවර වුුණා ඕජා වැැගිරෙනවා. මළමුත්‍ර මානකවලින් ෝජාාව වැගිරෙනවා. සරීරයේ හැමතැනින්ම පිපිරිපිපිරි පෙන බබුලු දමුමින් ඕජාවැැගරෙනවා. සයිරයේ දිමිලා කළුවෙලා කුණුවෙලා දවාරයන් විවර වෙලා ඕජාවයක් කරෙනවා කෞදාස කරන්න එකෙ ලැක දැම් මේකට කාට දැම් වගේ ශරීරයක් ඕන හැබැයි ඔබ වගේම ඉතාමත් මොහොඳින් ජීවත් වෙච්ච කෙනෙක් සියලු වටිනාකාම් ආයුෂයත් උනුසුමත් විඤ්ඥාණයත් පවතනකම් විතරයිහි කියලා බුදුරජාන් වහන්සේ දහම් දෙසෙනවා. හිතන්න කියනවා. සියලු ඇලීම් මෙතකින් නිමයි. සියලු ගැටීම් මෙතකින් නිමයි. සියලු වෛර බැඳ ගැනීම මෙතකින් නිමයි. සියලු කාමුක සරාගී ආලිංගනයන් මෙතකෙන් නිමයි. දැ මෙතුමිය පරලෝට අරගන ගියක් කුමක්ද. ජීවත් වෙලා ඉන්න කාලෙ රැස් කරපු. කරමය විතරයි. කරමේටන් රූපී ගමනක් ගිය. එතකොට කරමේට අන රූපී ගමනක් ගියාට පස්සේ. පරලොවදී තමන්ගේ ඉරණම තිරණය කරන්නේ තමන් නෙමි. තමන් විසින් ගරැස් කරපු හොඳ නරක පිම් පව් කුසල් අකුසල්ලැන්න කරම විසින්. දැන් අර පිරිසතර හිටපු භික්‍ෂුවගේ කාමය. මුළුමනින්ම සංසිදුනා. නීවරණ පහවුනා කාමේ බැහැරවුණා. දැන් තම සිත සතිපට්ඨානයට වැටුණක්. දැන් තේරෙනවා සරීරයේ ඇත්ත කායනු පස්සනාව කය තුළින් තේරුම්ගන්නව කයේ ඇත්ත. දැන් තමන්ට කලින් තිබ්බ සැපවිඳීම. දැ සැපවිදීම පහවෙලා ගිහිල්ලා. දැ සැපවිඳීමම දුකක් වෙලා. එම නැත්තං. ඒ සැපත් දුකත් නැති ඒ විඳීම උපේක්ෂාව බවට පත්වෙලා. දැන් හිතේ කලින් තිබ සරාගී බව. දැන්ඒ සරාගී බවත් නෑ හාමුක බවත් නෑ දැ හිත පේනවා තමන්ට දැන් තමන්ගේ හිතේ වැඩින්නේ විරාගය. දැන් තන්ට පේනවා කලින් නීවරණ වැඩිච්චාකාරය. දැන් අරමුණු ක්‍රියාත්මක වෙච්චරි දැන් මට පේනවා. ඒ පැවත්ති අකුසල් අරමුණු පාපී අරමුණු කෙලෙස් සහිත අරමුණු පහවෙලා දැන් තමාතුළම කෙෙ සංසිධ නාකාරය ශ්‍රපකයාට අදකට ැබෙනවා. ඒ ශ්‍රාවකයා කයනු පස්සනාවෙන් වේදරනු පස්සනාවෙන් සිිත්තානු පස්සනාවෙන් ධම්මානු පස්සනාවෙන් කෙලෙස් සහිත අරමුණු දවමින් තවමින් සිහිනුවනෑ ඇතිකරගනිමින් මනා සතිමත් බවකින් ආසාවත් දොම්නසත් පහකොට සතිපට්ඨාන හතර තුළ පරිපූර්ණත්වය ලබා ඒ මලමිනිය දැක්ක දැකම අරහත්වය ශාක්ෂාත් කරනවා දැක්කද. කලින් තමන් සරාගීව හිතහිත තමයි වස්කාලේ ගත කරන්න දුර ඇත අරන්නකට ගියේ බුදුරජාණන් වහන්සේ විසින්. සිදුකරපු මනෝවිද්‍යානුකුළු පක්‍රමේ නිසා ඒ ශ්‍රාවකයාට නිකලෙස්වෙනට එක හේතු වුණ. දැන් අපි මළගෙවල්ොල යනවා. මලමිනියය දැකලපිමොකක්ද කියන්නේ. හිනාාවෙනවා වගේ සුදු වෙලා. අපි මළමිනිය වරනා කරනවා. අපි මළමිනියට ඇලේනවා. නේද? නමුත් මළමිනියය තුළින් ඇත්ත දකින්නේ කවුද. මළමිනය තුළින් ඇත්ත දකින්නට ප්‍රඥාව ඕනෙන. දැන් ඔබ මරණගෙදරකට යාට පස්සෙේ මුතු ශරීරයේ දෙස බලාගෙන ඉදලා. නිහැදව නිසල්මොනීදල ඒ මුතු ශරීරයට වන්දිීන වනේද. ඔබ නහණඩව නිසොල්මනේ මුතු ශරීරයද දෙස බලනකොට මොකක්ත හිතන්නේ. මොත් මේ දේම වෙනවනේද ඒ අදමද හෙටද සුමානකින්ද මාසිකද කෙලල් මම දන්නන්නේ නෑනේද. අනේ මම මේ විදියට හතර රියරෙනින් දන්න කලින් වහ වහා මේ හිතේ ඇති වෙන පාපී ගති දුරජන ගත්ති අකුසල් මානසික ගති වහා දුරු කරගති යුතු නේන්ද කියලබොට හිතෙන් නෙද. මුතුශරීරයක් දැක්කට පස හිතන්න්න. සබ්බේ සංකාරානිිච්චාති. සියලු සංස්කාරයන් අනිත්්‍ය වෙලා ගිය හැටි. ආශාවන්, තරහ, ඇලීම්, ගැටීම්, ඕනෑකං එපාකං අනේ මලබිණයට නෑ නේද. තව නිමේශයකි තව මොහොතකින් ආදාහනයට හෝ බූමදානයට. දශීරය අගෙන යනව නේද අනේ ජීවිතයක් නිමා වෙන්නේ මෙහෙම නේද මටත් මේ වගේ දෙයක්ම නේද වඩ තියෙන්නේ මෙන්න මේ විදිරි විදර්ශනාවෙන් හිතන්න දැම් බොලොඳ වුනා ඇති මුලාවනා ඇති මෝඩේක්හැඩියට හිතුව ඇති දැන්වත් නුවන මතුකරගන්න මොලේ පාදගන්න ප්‍රඥාව ඇති කරගන්න සතිපට්හානයට පැමිණෙන්න යෝජනා කරන ඔබට සතිපට්ටානය තුළ හිත පදන් කරන්න කියලා. අනෙක්කාරණය තමයි පින්නතුනි සතිපට්ඨානය තුළ ශ්‍රාවකයා තම හිත ඉතාමත්ම හොඳින්න්න දියුණු කරගන්න කොට තමන්ට තමන්වත් පේෙන්ඩ ගන්නවා තමන්ට තමන් වටා ඉන්න අඒවත් පේෙන්ඩ ගන්නවා ඒ ධර්මය හඳුන් වන්නේ ඉති අජ්්‍යත්තංවා බහිද්දාවා හැටියට සතිපට්ඨානය තුළ තමන් ධර්මාර්ගේ ප්‍රගුණ කරනකොට ඉති අජ්්‍යත්තන්වා තමා තුළත් සිද්ධ වන ධර්මතාවේ දකිනවා. බහිද්ධ තමා තුළ වගේම අන්නඒ තුළත් ක්‍රියාත්මක වන්නේ මේ වගේම ස්වභාවයක් නේද කියන එක තමන් අවබෝධ වෙනවා. ඇතැම්මය තමා තුළ පිළිකුල දකිනවා හැබැයි තමන් ආසකරන්න සරාගෙන් ඉන්න අයගේ පිළිකුල හිතන්නේ. හරිද. තමා තුළ තියෙන්න පිළිකුලම අන්න අය තුළත් ඒ විදිහට පවතිනවා. කිසිම කෙනෙකුට පිළිකුලෙන් තොර සරීර ලැබිල තියවද කළ හිතන්නකු ඔබ ොහොඳල හිතන්න. හැම දෙනාගේම ශරයේ පිළිකුල්. ම බුදුරජාන් වහන්සේ බුදුරජාණන් වහන්ේ ශරීරයේ ගැන කිවවෙත්ක් ක හොමද මේක පිළිකුල් සරීරයක් කිව්වා. මේ පිළිකුල් ශරීරයට ඇලෙන් දෙපා කිව්වා. බුර බුදුවරුන්ගේ ශරීර ැත් පිළිකොල් කළ කියනවන. මේ ලෝකේ මනා කඩවස්සම්ම පෞරුෂය තිබ්බේ සම්මාසම් බුදුරජාණන් වහන්සේට නේ. මහා පපුරුසයක් සතුව පිහිටන ලක්ෂණ තිස් දෙ එකක්. බුදුරජාණන් වහන්සේ තුළ පැවතුන ඉතික නිසා පෙන්නතුන. මුලාවෙන් දකින ලෝකයාට හරිත ගවරවල පේන්නෙත් රෝසුමල්ල හනක් වගේ. ඕක තමයි අපි තුළ තියන මානසික විකෘතිය කලා කියන්නේ. ඒය ධර්මයේ හඳුන්වන්නේ සංඥා විපල්ලාසේ හැටියඇයි. සඥඥ විපල්ලාසිට යිති කරුණු හතරක් තිබෙනවා. මොනුවන්දී. අනිච්චේ නිච්ච සඥා. අනිත දේව නිත්‍යය කල පේවා. දුක්කේ සුක සඥා දුක්දේවල් සැපයි කියලා පේනවා. අනත්තේ අත්ත සඥා තමන්ගේ වසගේ පවත්තන්නට බැරි දේවල් තමන්ගේ වසගේ පවත්තන්න පුලුවන් කියලා හැන්ගෙනවා. අසුබේ සුභ ස්ඥා. අසුබදේවල් සුබයි කියලා හිතෙනවා. මේක අපි දකින ක්‍රමේ වැරැද්දක්. ඇස් වලින් දකින ක්‍රමේ වැද කොත් තිේන නුවනින් දකින ක්‍රමේ වැැද්දක කොත් තිේෙනවා. ඇතකොට මෙන්න මේ දකින ක්‍රමේ. වැරැද්ද නිසා තමයි සං්ඥා විපල් ආසය සංඥා විකෘතිය හටගන්නේ. එක නිසා බුදුරජාණ අහස් ධර්මය තුළ ශ්‍රාවක කොච්චර ප්‍රඥාවන්ත කරනවද කියලා බලන්නකු. අනික මේ ඉරහඳ ග්‍රහතාරකාවල තියෙන දෙයක් පෙන්නල නෙමී. තමා ළඟම තමා තුළම තිබෙන දෙයක් පෙන්නලා. තමන්ගේ සරියරීම පෙන්නෙනවා. තමන් තුළම හටගන්න විඳීම් පෙන්නෙනවා. තමන්ගේ හිතේ හැටි පෙන්න්නවා. තමාමගේ හිතේ හටගන්න කුසල් අකුසල් අරමුණ වෙන්කොට පෙන්වනවා. ඒ තුළින්ම මනා සතිමත් බව තුළල ශ්‍රාවකයාට නිවන්ට යන්නට පාර පෙන්නනවා. ඒකයි පුදුවරු ශ්‍රේෂ්ටයි අග්‍රයි උත්තමයි කළ කියන්නේ. දැන් අපි මේ දක්වා පොඩිකාලින්ඳල මේ දක්වා බලන මේ සරරයේ කොච්චර පරිහරණය කරලා තිබෙනවාද. නමුත් මේ සරරේ තුළ නිවන තිබෙනවන. අපිට කොච්චර සංවේදනා දැනවද. සැපවේදනා දුක්වේදනා දුක්ෂ ප්‍රහිතවේදනා. කසති පට්ානය අපේ හිත්තට මොනමොන සිවිලි හටගන්නවා ද ෝසති පට්ටානය අපිට කුසල් අකුසල් අරමුණු නේද වෙම්ගෙන් වසයෙන් කොච්චර හට ගන්නවාද. කෝසති පට්ටානය සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කරන්නේ තමා තුල පවතින දේවල් භාවිතාකොට තමාව තමාගෙන් නි දහස් කරනවා. කොච්චර ගැඹුරු අද්‍රතීය උත්තරීතර ශ්‍රේෂ් ධර්මයන් දෙ ක බලන්නක සමං තමාගෙනම නිදහස් කරනවා. ඒකට උපයෝගී කරගන්නේ සතර සතිපට්ටාන ධර්මය. ඒකන බාගතන් වහන්ස දේශනාව ආරමේදම කිව්ව. මේක මහනිෙන ඒකායෙන් නිවන් මග කියලා සත්වෙන් පිරිසදු වෙන්න්නඩ නම් සතිපට්ටාන හත්‍රවඩන්නට ඕනි. කෙලෙස්වලින් නිදහස් වඩ නම්. සතිපට්ඨාන හත්‍රර වඩන්නට ඕනි. ප්‍රඥාව මතු කර ගන්න නම් සතිපට්ටා හතවදන්නට ඕනි. අමා මහනිවන ශක්ෂත් කරන්න ඩම්. සති පට්ාන හතර වඩන්නට ඕනේ එහෙනම් මේක සුලු පටු දෙයක් නෙවේ ලඟුකොට හිතන් එපා තම තමන්ගේ කැපවීම මත තමයි තම තමන්ගේ පින ඉස්මතු වෙන්නේ පින් නෑ කියලා තැහැරියොත් ඒකනට කැපවඩ බෑ කැපවෙන්න 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 සසර පින් මතු වෙනවා ඒක විශේෂකාරණයක් මතක තියාගන්න තැන් ොඩක් අයකය අපි නිවන්දකින්න පින්නේ. නිවදකින්නට පින්නනෑ කින කරීම එහ බදු බන අහන්න පින ලබිලති. එතකට බුදුබණ අහන්නට පින ලැබිලා තිබෙනවා. එතුළ බුදුබන අවබෝධ කරගන්නට තුළ පින් නැතිවීම මොකක්ද. ඒ ඔබේ කම්මැලිකමේ ලක්ෂනයක්. එතුට කම්මැලිවීම වෙනයි පින නැතිවීම වෙනයි. හැමදේකටම මේ පිනනෑ කියන කාරණයදා එපා උත්සාවත් උනොත් තමයි. ති පල ලැබෙන් ඒ කියන්නේ වගාවක් වැපුරුවොත් තමයි අස්වැන්න නලා ගැන පුළුවන්කම ලබෙන් එතුටේ අස්වන්න මහා පරිමාණස්වන්නක් වෙන්න පුළුවන් මධ්‍යම පරිමාණස්වන්නක් වෙන්නට පුළුවන් සුළුපරිමානයෙන් හරි අස්වන්නක් ගණ්ඩ නම් වගහ කරන්ඩෙප අන්න ඒ වගේ පින්නතුනී. මේ පින්දහම් රැස්කර ගැනීම උනාත්මක පරිවර්තනයක් ජීවිතයට එකතුකොර ගැනීම ධර්මය හැසිරීම. සටිමත් බව ප්‍රගුණ කරගැනීම, සතිපට්ඨාන හතර දියුණු කරගැනීම මේ හැමේ එකක්ම වීරියවන්තයෙක් උත්සාහවන්තයෙක් ශ්‍රද්ධාවන්තයෙක් ගුණවන්තයක් කරන දේවල්. තින් ඒ හැකියාඒ ක්ෂණ ඔබ තුළ පවතිනවා. ඔබට වැදගත්වෙන්නේ ඔබේ දැක්ම වෙනස් කරගන්නට ඕනි. ඔබ දැක්ම වෙනස් කරගත්තාක් කියල කියන්නේ ඔබේ ආකල්ප අනිවායෙනම වෙනස් වෙනවා. දැක්ම වෙනස් වනොත් ආකල්ප වෙනස් වෙන වෙනස්කරගන්න දෙයක් නෑ. සම්මා දිිත්්්‍ය තියෙන කෙනාට සම්මා සංකල්පය පිහිට නම්. හරිත නිසා ආකල්ප වෙනස් කරන්න කලින් ඔබේ දෘෂ්ටිය තමයි වෙනස් කර ගණ්ඩ ඕනි. ඒ දෘෂ්ටිය තමයි දැක්ම හැටියට හඳුන්වන්නට යෙදුනේ. අනත්කාරණය තමයි පින්නතුනි දෙැ මේ පවතින වටපිටාව සමග දැන් අපි මේ පහස්සුකන් සැවීමේ අර්ගලයකටනේ මැදිවෙලා සිටින්නේ. හැම නිතරම අපි තිබෙන මානසික අවපීටනය. ආතතියද එතකොට මේ මානසික ආතතියත් සමගම කටයුතු කරන ඔබට නිරතුරු ඔබේ හිත සතුටු කරවන දේවල් බලන්න මොනුවන්ද කියලා ඔබේ හිත සතුටු කරගන්න පුළුවන්ද මත්වතුර පානේ කරලා දුං ඇටියවුරල එවිද විස මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ඔබ හිතනවද ඔබේ හිත සතුු කරගන්න පුළුවන් කියලා. ඔබේ හිත සතුටු වෙයි හැබැයි ත් බොහෝමයක් කරදර බොහෝමයක් ධනය බොහෝසයෙන්ම විනාසකර ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. එ විතරද රැස්වෙන පාපය අකුසලය මානසික හානිිය කායිකව සිද්ධ වන අතුරු ආබාද එක නිසා මානසික සැනසීම අත්දකිනට කැමති ඔබ මානසික ආතතියේ නිදහස් වන්නට කැමති ඔබ ආගමික ජීවිතයක හුරුව වෙන්න දැ බනාහන අයනම් ආගමික ජීවිතයක් මේ වෙනකොටත් ආරම්භ කරලා තිබෙන්නේ. එතකොට ඔබ පුළුවන්තරම් ධර්මය අහන් නැති අයට ධර්මය අසන්නට අවස්ථාවක් හදල දෙන්න දැම මේවැනි දේශන අන්තරජාලය තුළින් හරි අසන්නට අවස්ථාවක් හදල දෙන්න. එතකොට ධරම යහන කෙන හැමදාම අහනවා. හැමදාම ඇහව්වා. ධර්මය අහන්නට නොලැබෙනයව තමයි අප ධර්මයට ගන්න ඕන. ල අරබුද්ධ ප්‍රශ්න ඔය ගැටුම්වලට මැදිහත්වෙන බොහෝ දෙනෙ කල්පනා කරලා බලද්දී බනාහන්නනෑ ආගමික ජීවිතයක් නෑ ආධ්‍යාත්මික පසුබිමක් නෑ. ඒ අය පුදම විදිහට අපරාධවලට සමාජ හිංසනක ක්‍රියාවලට සමාජය නසන වනසන දවා හලු කරෙන් ප්‍රශ්නවලට මැදිහත් වෙනවා. එකට හේතුව තමයි ආගමික ජීවිතයක් ගතනු කිරීම. මේ ආගමික ජීවිතය කියන එකම පැවිදි පර්ශ්වයට විතර කයිතිකක් නෙමේ. ගිහි බවතුන් වන ඔබටත් ආගමික ජීවිතය ඇත්තුළ සැනසීම බොහෝසේන්ම අධදක ගන්නට පුළුවන් කම ලැබෙනවා. මුදල් වියදං කරලා හරිද බහෝසයෙන් මුදල් වියදං කරලා ඔබ මානසික සතුරු අත්දකින්නට උත්සාහදරනවානේ ආගමික ජීවිතයයක්වල ඔට මුදල් වීදන් නොකොටම ඒ මානසික සැනසීම අත්දැක ගන්නට ඉ ක නිසා අද දවසේදී ඔබ දැනුවත් කරන්නට යෙදන්නේ මේ සතිපට්ඨාන ධරමයන් දියුණු කරගැනීම තුළ අපේ ජීවිතවලට මොනවගේ යහපත් පරිවර්තනයක් ද සිද්ධ වෙන්න කියන එක තමයි දවසද බට කියල දෙන්නට උත්සාහගත්තේ ඉතින් මෙතෙක් වේලා ඔබ හැම දෙනාම දෙසවන් යොමු කරගෙන සැදැසිද ඇති කරගෙන තැම්පත් මනසින් සද්ධර්මය ශ්‍රවණය කරන්ඩ යෙදුනා. මේනි දම් දෙසුම් නැවත නැවත ශ්‍රවණය කරන්න ම නැවතත් ඔබේ ඉල්ලීමක් කරනවා. ධර්මය අහන් නැති අයට ධර්මය අසන්නට කුමල හෝ උපක්‍රමයක් භාවිතා කරන්න ඒකෙන ඔබේ නිවසේ සිටින කෙනෙක් වන්න පුළුවන්. රැක ආයතනය කෙනෙක් වඩ පුළුවන්. එතකොට ඔබේ ගමේ ජීවත්වන යහළුවක් මිත්‍රයෙක් වන්න පුළුවන්. ාතිවරයක් වන්න පුළුවන් කොමන හෝ තරාතිරමක කෙනෙක් වෙන්න පුළුවන් හරිද පුළුවන් තරම් ඔබධරමයෙන් සුවපත් වෙලා යහපතක් අදදකි නොවා වගේම ධරමය නැති ලෝකයාට ධර්මය නැති පුද්ගලයන්ට ධර්මය නැති දළුවන්ට ධරමය අසන්නට වට පිටාවක් උපක්‍රම ශිලී වැති කරගන්නට මං ඔබට යෝජනා කරනවා ප එක ධර්මාණු ශාසනාවක් හරි ශ්‍රභණය කරන්න එක දේශනාවක්කරි දවස ගානි බනාහන කෙනා පිරිහෙන මහා පින්වන්තෙක් බවට පත්වෙනවා එක නිසා ඔබ හැමටම ත්‍රවිදරත්නය යනන්තතාශිටවාදයෙන් නිදුක් නීරෝගී සුවපත් භාාවය ලැබේවා මේ දිනවල බොහෝසයින්ම දුකට කනස්සල්ලට මානසි ආතතියට පත්ව සිටිට සමස්ත ලක්වාසීන්ට තෙරුවන්ගේ අනන්ත මහාගුණබෙලෙන් ඉක්මන් නිදුක් නේරෝගේී සුව සහනය සැලසේවා. හැම දෙනාම තවතවත් ඉවසීම නැමැති පාරමිතාව ප්‍රගුණ කරත්වා. ප්‍රඥාවෙන් හිතත්වා අස්්ටලෝක ධරමය අවබෝධ කර ගනිත්වා හැමට චතුරවාරි සත්‍යාබෝධය ලබා. සංසාර්දුඛ්‍යන්ගෙන් අත්මිටීමේ වාසනාව උදාවේවා. ලක්හඬ සිතනිවන්න බුදුබණ ධර්මාණු ශාසනාව ශ්‍රභණයකොට රැස්කළ අරතර පුුණ ධර්මයෝ. පින් කැමති සියලු දෙවිවරු අනුමෝදංව සැප ලබත්වා. ඔබ අප හැමනමින් අභාවයට පත් සියලු ඥාතිී මේ පින් අනමෝදන් වෙෙත්වා. රටදය සමය වෙනවෙන් දිවිපිදූ පවිරෝධාර රණවිරුවන්ට සමාජයේ සිවිල් පුරවැසියන්ටත් මේ පින් පරලෝක වසයෙන් සැනසිල්ල පිණිස පවතීවා. අප හැමගේ දෙමාවපිය වැඩිහිටි ගුරුවර ඥාතහිතශයෙන් සිලුදිනාටමත්. ලක්හඩ සමස්ත කාරි මණ්ලේටත් ගයන් දුෂ්‍යන්ත මහත්මා ඇතුළු හැමදිනාටමත්. සදහ මැසූ ලක්වැසි ලෝවැසි හැමදිනාටමත් මෙම උත්තරීත්‍ර පින නිවන්සුව පිණස්සම. හේතුවා ස්නාවෙත්වා දෙවියන්ට පින්දීමට මාත් සමගම කියමු. ආකා සට්ටාච්ච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පු්ඥන්තං අනුමෝදිත්වා චිරන්රක් හන්තුසාස්සනං ආකා සට්ටාච්ච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පු්ඥන්තං අනුමෝදිත්වා චිරන්රක් හන්තුදේසනං ආකා සට්ටාච්ච බොම්මට්ඨා දේවා නාගා මහිද්ධකා ප්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක් කන්තුත්වං සදා සියලු දෙ නාටම ත්‍රවිධරත්නය යනන්ත ආශිරුවාදයෙන් සැනසිල්ල වේවා. අද දවසේ ලක්හඬ සතනිවන බුදුබන සුමදුර ධර්මාණු ශාසනාව සඳහා අපි ඉතාමත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මෙ ධර්ම මණ්ඩපේවෙත වැඩම කරපා ගන්නට යෙදුනේ විචිත්‍ර ධර්මකතික, පූජ්‍යපාද කැලනයේ අජිත්ත ස්වාමීින් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදුකරන ආගමික, ශාසලික ධර්ම ප්‍රචාරක කටයුතු තවතවත් සිදු කරන්නට ්‍රවිධදරත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාධසිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු අවසරයි අපේ හාමුදුරුවනය සැදැවතුනි ඔබ එලෙසිංශ්‍රවණය කළ එඋතුම් ධර්මානු ශාසනාව සඳහා අද දවසේ දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදුනේ පරලෝක ප්‍රාප්ත සියඥාතිවර්ගාට පින්පෙත් අනුමෝදන් කිරීම සහ ීත්ව වාසය කරන සැමට නිදුක්නීරෝගී චිරජීවනය වේවායි අරමුණු පෙරදරි කොටගෙන තිළකා ಫ್්‍රීඩා ගुරසිංහ केේमा माල්ලිකා ගुරුසිංහ ගාමිනි තිස්ස ගुරුසිංහ ඉන්ද්‍රා මල්ලිකා ගුරුසිංහ සහ අිතා ලක්ෂ්මී ගුරුසිංහ යන දූදරුවන් විසින් ඔවන්ගේ අරමුණ වී තිබුණේ කන්තලේ අග්‍රබෝධිමාවතේ අංක හාරසිය දරण ස්ථානය පදිංචිවසිට ඩු ගම්පොල අස්ගිරිවල්පල ඩ සේනානායක මාවතේ අංක දෙසිිය පනස් දෙකින් ඩී දරණ නිවසේදී මීට වසරකට පෙර අභවක් ප්‍රාප්ත වූ ලිලාවති ගුරුසිංහ ආදරණිය මෑණියන්ටත් දෙදහස් හත වසරේ ජනවාරි මස එකොළොස් වන දින අභවා ප්‍රාප්ත වූ සෝමදාස ගුරුසිංහ, ආදරණීය පියාණන්ට පින්පෙත් අනුමෝදන් කිරීමයි. එතෙක්කම, කලකට පෙර අභවා ප්‍රා්ත වන්නට ය දුණු කයිතන් ප්‍රණාන්දු ආදරණිය පාණන්ටත් සුමලින් පෙරේරා ආදරණිය මෑනියන්ටත් ජෛතිලක බණ්ඩාර රමුක් පැල්ල ආදරණිය පියාණන්ට සහ, රන්බන්ඩා අලහකෝන් සෝමා අල්හකෝන් ආදරණය දෙමාපියන්ටත් ගැමුණු කාශ්‍යප පොහොන ආදරණීය ඥාති සවයුරාට සහ, ශෙල්ප ලබාදුන් ගුරුමවපියන්ටත් රටවෙනුවෙන් දිවිපිදූ, විරෝධාර රාණවිරුවන්ටත් පින්පෙත් අනුමෝදන් කිරීමයි. එතෙක්කම සුජීවත්ව වාසය කරන තෙළකා කොටන්දනිය ආදරණීිය මෑණියන්ටත් නිදුක්නීරෝගී චිරජීවනය වේවායි ප්‍රාර්ථනා කිරීමත් ධර්මදේශනාව සඳහා වැඩම කරවූ ගෞරවනිය දේශකැණන් වහන්සේටත් නිදුක්නීරෝගී චිරජීවනය වේවායි ප්‍රාර්ථනා කිරීම ඔවුන්ගේ අරමුණු අතර වුණා ඔවුන්ගේ එසියලු අරමුණු සාක්ෂාත් වේවායි. ධර්මශ්‍රවනය කළ ඔබට ඇත්න් සංසාරගමන කෙලවර උතුම් වූ අමාමහා නිර්වාණසුභිය සාක්ෂාත් කරගැනීම සඳහා චතුරාර්ය සත්‍යය අවබෝධය පෙනෙස මේ ධර්මදාානමය පිංකම මේ ධර්මශ්‍රවනය හේතුවාසනාවේවායි අපි සාධුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සැදහැවතුනී ධර්මදේශනාව හමාර කරමින් සමුගන්නවා. බිඳුවයි තයි බිදුුවයි හයයි, තුන් සය හැට හයයි එකසිිය හැට හය දුරකතර අංකේට කතා කිරීමෙන් හෝ කෙටි පණවෙඩයක් යොමුකිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිතනිවන බුදුබන සුමදුර ධර්මානු ශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පෙන්සිත් පහළවේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.